මට හිරගේ ඇතුලේ කතන්දර ගොඩක් තියෙනවා මේකත් එහෙම කතාවක් කూరు ඇතුලේ හිර වෙලා ඉන්න තාමත් අවුරුදු 30ක්වත් තුනේ නැති කෙල්ලෙක් කියන කතාවක් තමයි මේ මම බැන්දි ප්‍රියන්ව ප්‍රියන් කියන්නේ මට වඩා අවුරුදු 3ක් බාල කොල්ලෙක් නමුත් දීපල තිබ්බේ එකෙක් තාත්තයි උගේ තාත්තයි යාළුවෝ ඒ නිසායි ප්‍රියන්ව මගේ කරේ ගැහුවේ මම ටිකක් හැඩට ඉන්න කෙල්ලෙක් නිසා තාත්තම ඒ පැත්තට ප්‍රපෝස් කළා අන්තිමට මට ඌව බඳින්නට වුණා මං ඌ ගැන මහ දේවල් දැනන් හිටියෙත් නැහැ ඒ තාත්තගේ හිත සතුටු කරන්න මම හිත හදාගත්තා හනිමුන් එක දවසේ තමයි උගේ ඇත්ත මූණ එළියට ආවේ දෙයනේ මම බාත්รูම් එකට රිංගලා එන ටිකට ඌමගේ වෙඩින් සාරියක ඇඳන් හැඩ බලනවා ඒ මදිවට ලිප්ස්ටික් හිමත් උලාගෙන පවුඩර් දාගෙන මම ඇයි මේ පිස්සුද අහති ඌ කියනව ආසයිලු ඒක අද ඊයේ ආසාවක් නෙවෙයි මිනිහා කාලෙක ඉඳන්ම එහෙමලු කොල්ලෙක් උනාට හිතින් ගැහණියෙක්ලු මගෙන් වැඳලා ඉල්ලුවා කාටවත් කියන්නට එපා කියලා දෙයනේ මට ආපු කේන්තිය මම එක පාරටම උගේ බෙල්ල මිරිකලා කම්බුලට ගහගෙන ගියා ඒ තරම් කේන්තියක් තිබුණේ සර් මගේ හීන බලාපොරොත්තු ඔක්කොම ඌ නැති කළා සමාව දෙන්නට බෑ මට පස්සේ දිගටම ඌ මගේ ඇඳුම් අඳින්න ගත්ත හොරෙන් යට ඇඳුම් පවා අඳිනවා මට හිරිකිත වුණා මාව සතුටු කරන්නටවත් මිනිහා දන්නේ නැහැ මම මේක කාටවත් කිව්වේ නැහැ මොකද මොන දේ වුණත් මිනිහට සල්ලි තිබ්බා මම ඒවට ලෝභ වුණා ඒ ඇස්සේ මම හොරෙන් වෙන කොල්ලෙක් එක්ක සම්බන්ධයක් වුණා ඌ මට පට්ටලව් කළා අද මං හිරේ ඉන්න හේතුව ඒ අලුත් එකා ඌ කුඩු බිස්නස් කරන එකෙක් කියලා මං දැනෙන්නේ හිටියේ නැහැ මිනිහා මාවත් ඩ්‍රග්ස් වලට පුරුදු කෙරුවා අන්තිමට දවසක් අපේ Facebook පාටි එකක් දවසේ පොලිසියෙන් පෙන්නා මමත් බිස්නස් කරනවා කියලා මාව අච්චු කෙරුවා අරුත්තිරේ හැබැයි දන්නවද මාව බැඳ එක අදටත් එනවා මිනිහා මාව නිදහස් කරගන්නට පුළුවන් උපරිමය කරනවා ඒ කියන්නේ මිනිහා මට ආදරේ මිනිහා මට තේරුම් කළා එයා වගේ මිනිස්සු මේ ලෝකෙ ඉන්න බව ඒ විදිහට ඇතුළතින් මෙරි මෙරි ජීවත් වෙන මිනිස්සු එයාට අනුකම්පා කරලා සමාව දෙන්න කිව්වා ඒක එයා හිතලා කරන දෙයක් නෙවෙයි කිව්වා මම තාමත් එයා ගැන හිතනවා සර් මම හිතන්නේ එයා කියන්නේ ඇත්ත මව පාන්නේ නැතිව එයා මගේ ඉස්සරහා මගේ ඇඳුම් ඇඳ එකගෙන මං දැන් හරි ආඩම්බරයි තම සැමියාව නිවැරදිව තේරුම් නොගැනීමත් අසම්මත ප්‍රේම සම්බන්ධතාවයක අවසන් ප්‍රතිඵලය වශයෙන් මේ තරුණියට අත් උණු මේ ඉරණම පිළිබඳව ඔබ දරන මතය පහතින් කමෙන්ට් කරන්න මේ වීඩියෝවෙන් යම් තොරතුරක් දැනගත්තා නම් වීඩියෝවට ලයික් කරන්න